විද්‍යාපීටවල දැනට ගුරුවරුන් වීමට බලාපොරොත්තුවෙන් කණ්ඩායම් දෙකක් මේ වෙනුවට පුහුණුවීම් කරගෙන යනවා. අවසාන කණ්ඩායම ඉතා කඩින්මින් විභාග පාත්වල ඒ ඇයට පත්වීම් ලබාදීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කරගෙන යනවා. ඒවාගේම ඒ මධ්‍යස්ථාන විද්‍යාපීට නිරෝධායන මධ්‍යස්ථාන හැට පාවිච්චි කරපු නිසා සෑම එකක්ම පාහීම 19ක් පීට ඒවා නැවත ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ සඳහා අරමුදල් සපයා ගැනීම මේ වෙන විට විවිධ ව්‍යාපෘතීන් යටතේ අපි කටයුතු කරගෙන යනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ රටේ පහුගිය වසර දෙකහමාරක තුනක තිස්සේ ඒ ආර්ථිකය ඇත්සිදු අභියෝග, COVID-19 අභියෝග, පසුබැසීම්, විදේශ විනිමය හිඟකම, ඒවගේම භාණ්ඩවිල ඉහළයාම් මෙවැනි හේතුන් නිසා සමස්ත සමාජයේම විශාල අභියෝගයකට මුහුණ දීලා සිටිනවා. මේවා සපයා ගැනීමේදී ඒක වැඩිම බලපාන්නේ මම විශ්වාස කරන හැටියට දරුවෝ 142ක් පාසල්වල අධ්‍යාපනය ලබනවා. දෙමාපියන්ට විශාල අභියෝගයක්, විශාල බරක්, පීඩනයක්, ප්‍රවාහන ගාස්තු පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඉතින් මේ පිළිබඳව අපි මේ අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද කියන කාරණය එක්ක පාසල් අධ්‍යාපනය උපරිම මට්ටමින් අඛණ්ඩව පත්වාගෙන යාම අවශ්‍යතාවය බවට පත් වෙලා තිනවා. මේ පිළිබඳව අපි මේ ක්ෂේත්‍රයේ ඉන්න වෘත්ති සමිතිත් සමග ලබන සතියේ සාමාන්‍ය අධ්‍යාපන වෘත්ති සමිති සමග සාකච්ඡාවක් සූදානම් කරලා තිනවා. මේ වෙන විට ඒ සඳහා අවශ්‍ය යොමු කළ යුතු අවධානය යොමු කළ යුතු කාරණා පිළිබඳව ලිපි ගණනාවක් ලැබිලා තිනවා. ඒ වගේම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රෙත් අපි බලාපොරොත්තු වෙනවා. ශිෂ්‍ය සංවිධාන, ඒ වගේම කතිචාර්ක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්, අනධ්‍යයන කාර්යමණ්ඩල, ඒවත් එක්ක යොදාගත්ත නිශ්චිත දිනවලදී අපි වහාම සාකච්ඡා තියලා ප්‍රශ්න හඳුනාගෙන ඒවා විසඳීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන්න.